ඔයාලත් ස්ථාවර තැන්පතුව දාන්න කියලා මෙන්න මේ වගේ වංචාවලට නම් අහු වෙන්න එපා. මගේ යාළුවෙක් 178,000 ලොස් වුණාලු මේකට අහු වෙලා. මේ වර්තමාන වෙද්දි අපිට බලා ගන්න පුළුවන් ක්‍රිප්ටෝ කරන්සි මුවාවෙන් ගොඩක් වංචා සිදු වෙනවා වර්තමාන වෙද්දි. ඒ වගේම Facebook එකේ ෆික්ස්ඩ් ඩෙපොසිට් ගෲප් වල ඔයාලට FD දාන්න එපා. බැංකු වල ෆයිනෑන්ස් කම්පැනි වල ඊට වඩා 5% විතර තවත් පොලියන උපාත වැඩි. ඒ වගේම ෆිනෑන්ස් කම්පැනි එකෙන් FD එකක් දැම්මත් බැංකුවකින් FD එකක් දැම්මත් 5% විත්හොල්ඩින් ටැක්ස් එක විදියට රජයෙන් කපා ගන්න ඕනේ බද්දක් විදියට. මේ විදියට 5% බොරුවට රජයට ගෙවන්න ඕනේ නෑ ඔයාලා. ඒ වගේම තමයි අමතර ගාසු කිසිවක් නෑ කියලා හෙන පහසු බැංකුවට එන්න ඕනේ. පැය 24ක් ඇතුළත සර්ටිෆිකේට් එක ගෙදරට එවනවා. ඔන්න ඔය ආකාරයට ඔයාලට අර වෙන බැංකුවකට ගිහිල්ලා ෆයිනෑන්ස් කම්පැනි එකකට ගිහිල්ලා ස්ථාවර තැන්පතු දානවා වගේ නෙවෙයි. මෙන්න මේ වගේ ආයතන වල ස්ථාවර තැන්පතු දාදී ගොඩක්ම පහසුයි. අපිට ස්කෑම් කියද්දි ගොඩක් ස්කෑම් ලෙස හඳුනන්න පුළුවන් ගොඩක් දේවල් තියෙනවා. අපි යම් කිසි මුදලක් ආයෝජනය කරලා වැඩි පොලියක් ලබා ගන්න බලාපොරොත්තුෙන් සල්ලි ඔක්කොම නැති කරගන්න අවස්ථා තියෙන පුළුවන්. ඒ වගේම ඔයාගේ ක්‍රෙඩිට් කාඩ් එකෙන් සල්ලි කැපෙන්න පුළුවන් ඔයා කරන වැරදි නිසා. මේ මිනිසුන්ගේ ෆෝන් එක ක්ලෝන් කරනවා. ෆෝන් කරනාට පස්සේ අපි කතා කරන කෝල් හිස්ටරි එකේ ඉඳලා WhatsApp, එතකොට Facebook, එතකොට අපේ බැංක් ඩීටේල්ස් ඒ සියලුම දේවල් ඒගොල්ලෝ වෙනම ෆෝල්ඩ් එකක් යටට දාගන්න. මේ ඡායාරූපයේ සිටින මම නම කියන්නේ නැහැ. ඒකෙන් මගේ දරුව දෙන්නා ඉස්කෝලේ යන්න පවා බෑ කියන තත්ත්වයට පත් වුණා. මම 41,000ක ණයමදලක් කරන් තියෙන්නේ. දැන් මම ලොකුට ග්‍රැජුවේෂන් එක අරගෙන ලොකු ලොකු ගෙවල් හදලා වාහන 10-15 අරගෙන ඔයත් ආයෝජනකට සිදු කිරීමේදී හෝ බාණ්ඩ සේවා මිලදී ගද්දී මේ වගේ වංචනිකරුවන්ට අහු වෙලා ඔයාලා දුක් මහන්සි හම්බ කරගත්තේ සල්ලි ටික දෙමාපියන්ගේ සල්ලි ටික නැති කරගන්න යන්න එපා. මේ දවස්වලත් අසරණ මිනිසුන්ගේ සල්ලි වලට ගහන්න බලන ඉන්න වංචනිකයෝ ගොඩක් ඉන්නවා. අපි කතා කරමු මොන වගේ ස්කෑම්ද මොන වගේ වංචාද මේ දවස්වල සිදු වෙන්නේ කියලා. මොකද ඒව පිළිබඳව කලින් දැනගත්තොත් ඔයාලත් මේවට අහු වෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒ වගේම පුළුවන් තරම් මෙන්න මේවත් සමාජ සේවාවක් තමයි කට්ටියව දැනුවත් කරන එක. ඒක නිසා ඔව් මගේ වීඩියෝයක් හරි වෙන කටිර ෂෙයා කරනවා නම් මේක ගොඩක් වැදගත් වෙයි එයාලටත්. අපි බලමු මේ දවස්වල මොනවද තව කැපිලා පේන මේ ස්කෑම් මේ වංචා මොනවද කියලා බලමු. මම මේ පළවෙනි ස්කෑම් එක ගැන ඔයාලට පැහැදිලි කරන්න මේක මොන වගේ එකක්ද කියලා. මොකද මේක දැනගත්තොත් ඔයාගේ වටිනා කරන කාලය සහ මුදල් ඉතුරු කරගන්න පුළුවන්. මේක මෙහෙම වෙන්නේ Facebook එක හරහා Telegram වලින් ඒ වගේම WhatsApp වලින් දන්නේ නැති කට්ටියකින් මැසේජ් එන්න පුළුවන්. සමහරවිට ඒක ඔයා දන්නේ ඔයාගේ ටීචර් කෙනෙක්ගේ සමහර විට ඔයානි කලින් ෆලෝ කරපු කෙනෙක් වේ වගේ ෆොටෝ එකක් වගේ DP එකට ඒ කියන්නේ ඩිස්ප්ලේ ටිච් ඒ වගේම DP එකට අපි කියන්නේ ප්‍රොෆයිල් පිච් එකට අන්න ඒ වගේ ෆොටෝ එකක් උනත් දාලා මේ වැඩේ වෙන්න පුළුවන්. මෙන්න මේ ආකාරයට වෙනම සූක්ෂම ආකාරයට තමයි මේ කට්ටිය මේ වැඩේ කරන්නේ. ගොඩක් මේක ඉන්දියාවේ සහ චයිනීස් කට්ටි මේ වැඩේ කරන ලංකාවේ කට්ටියට අමතරව මේක මෙයාලා එවන ෆොටෝස් වගේ මෙන්න මේ වගේ කොලේක හරි නැත්තම් මොකේක හරි පොතක තියෙන ෆොටෝස් ටිකක් කියලා කියනවා. මේක මට ටයිප් කරලා ඔයා එවන්න කියලා. සමහරට මේ වැඩේට දවස් දෙක තුනක් යනවා ඉතින්. අපේ අසරණ ඉගෙන ගන්න ළමයි පොඩි ළමයි සහ වැඩිහිටියෝ පවා මේක ඉතින් කීයක් හරි අතර මුදලක් එන නිසා කරනවා. මේක කරාට පස්සේ දැන් මේක අපි සබ්මිට් කරනවා. ලින්ක් එකක් කියලා එවන එක සබ්මිට් කරනවා. සබ්මිට් කරාට පස්සේ ඔයාලට ඩොලර් 30ක් ඩොලර් 15ක් සමහරට ඔයාලට රුපියල් 5000ක් 6000ක් වගේ ඉතාල වැඩි මුදලක් ලබා ගන්න පුළුවන් කියලා පෙන්නනවා. ඔයාගේ මුදල ඩොලර් 30යි. ඉතින් මේ ආකාරයට ලොකු ගාණක් හම්බෙදී අපිට ලොකු chance ගන්න මේක. ඉතින් කරන ජොබ් එකෙන් පවා අයින් වෙලා මේක කරන්න හිතනවා ඉතින්. ඒ වගේ ලොකු මුදලක් ලබා දෙනවා. හැබැයි ඒක සබ්මිට් කරාට පස්සේ ඔයාගේ ගිණුමක් හදා ගන්න කියලා කියනවා. ඒක හදා ගන්න ඊට ප්‍රථමයෙන්ම ඔයා රුපියල් ඩොලර් 100ක් විතර ඒ කියන්නේ 30,000 ගාණක් 33,000ක් වගේ මුදලක් ගෙවලා ඒ ගිණුම හදා ගන්නවලු අර ඩොලර් 30 හම්බෙන්න. ওই විදියට ඉදිරි ඉදිරියේ ඔයාගේ හැම කරපු වැඩකටම සල්ලි ලබා ගන්න ඕන නම් මෙන්න මේ විදියට ඩොලර් 100ක් ගෙවලා මේ account එක හදා ගන්න ඕන කියන එක තමයි සරලම සිද්ධිය. ඕක එකිනෙකාට සමහරට එක එක කට්ටියට වෙන වෙනස් විදියට experience එක ඇවිල්ලා ඇති. මේ එන්නේ පළවෙනි මැසේජ් එක මෙහෙම කෙනෙක්ගෙන් Facebook එකේ වගේ මෙන්න මේ වගේ story එකක් data entry job vacancy කිහිපයක් තිබෙනවා. නිවසේ සිට සේවය කළ හැකි කිහිප දෙනෙක් අවශ්‍යයි සතිපඩි ගනු ලැබේ කියලා. ඉතින් මෙතන ආ විස්තර කරන දෙයයිස් ආර් ටයිපින් ඇන් ට්‍රාන්ස්ලේෂන් ජොබ්ස් අවේලබල් ඇට් ද මොමන්ට් වට් ඩු යූ වොන්ට් ටු වර්ක් ඔන් පේමන්ට් ආෆ්ටර් ද ජොබ් ඒ කියන්නේ ජොබ් එක ඉවර කරනවා පේමන්ට් එක හම්බ වෙනවා කියලා තමයි කියන්නේ. ඩොලර් 250 2500 ලොකු ගණන් කියනවා. ඉතින් මේ වගේ ලොකු ගණන් කියද්දිත් මෙතන මට ප්‍රශ්නයක් වගේ ඇති කියලා අපි හිතන්න ඕන. කෙසේ නමුත් මුකුත් නැති නිසා ඉතින් නිකන් වැ ගානක් වැවෙන්නේ නැහැ මුලින් අපිට මේක කරන්න. ඒක නිසා කට්ටිය මෙන්න මේ වගේ වැඩ ජොයින් වෙනවා. ඉතින් මේක මේ ආකාරයට ඔහොම ගියාට පස්සේ අර අපි වැඩ කරපු ගාන ගන්න යද්දි අහපෝ account එකක් හදා ගන්න කියනවා එයාලගේ account එකක්. ඊට පස්සේ account එක හදන්න ඩොලර් 100ක් ඕනලු. ඉතින් ගොඩක් කට්ටිය අහලා දිනවා එතන එයාලට එකම chat දාලා තියෙනවා
මට ඔයාලට පෙන්වන්න පුළුවන් සමහර කට්ටිය දාලා තියෙන ඩොලර් 30ක් ගන්න ඩොලර් 100ක් ගෙවන්න ඕන කියලා මට කිව්වේ නෑනේ කලින් අර මේ විදිහට කට්ටිය දාලා තියෙනවා මෙසේජ් ඒතකොට ඒ කට්ටිය කියනවා ඉතින් ඔයා ඒ කියුවේ නැත්තේ ඩීටේල්ස් ඔක්කොම දාලා තියෙනවනේ කියලා ඉතින් ගොඩක් කට්ටියෝ කියවන්නේ දන්නේ ඉංග්‍රීසි වලින් ලොකු විස්තරයක් තියදී ඔක කියවන්න යන්නේ නෑනේ අවශ්‍යද දැනගත්තාම ඇති ඔය කියලා අපි හිතනවනේ මේ විදිහට ලොකු ස්කෑම් තියෙන මොකද ගොඩක් කට්ටිය මෙන්න මේ මෙතනින් වැඩ කරලා ලොකු ගණක් හම්බ කරගන්න පුළුවන් කියලා හිතාගෙන මෙන්න මේ account එකට ඩොලර් 100ක් දානවා account එක හදාගත්තට පස්සේ මගේ මුදල් ලබා ගන්න අහන දිම අර account එකේ අපිව block කරලා ඉවරයි සමහරට යා WhatsApp එකෙන් FB එකෙන් block කරලා ඔයාට account එක හදාගත්තා කියලා ඔයාගේ අර මුදල් ලබා ගන්නවත් වෙන්නේ නැහැ සතයක්වත් ලැබෙන්නේ නැහැ ඉතින් අර යා ඩොලර් 100ක් කියන්නේ 30,000 ගාණක් විතර ලොකු මුදලක් ඒක අරගෙන ඉතින් මාරු වෙනවා මේ වගේ ගොඩක් වංචා තියෙනවා ඉතින් ගොඩක් ලංකාවේ කට්ටිය දවසකට අනිවාර්යෙන් 100කට එහා කට්ටිය මේ වගේ දේවල් අහු වෙනවා මොකද ගොඩක් කටේට ජොබ් නැති වෙනවා ඒලොස් ලියලා ළමයි ඉන්නවා ඒ වගේම ගොඩක් ස්ටුඩන්ට්ස්ලා ඔය ඒලොස් ලියපු ළමයිටම පෝස්ට් ෆී එකක් ප්‍රයිවට් යුනිවර්සිටි එක ඩිග්‍රී එකක් ඩිස්කවුන්ට් එකක් හම්බ වෙනවා කියලා ඒ වගේ විදියට ලොකු ලොකු ස්කෑම් මනවා සමහර විට මේ ඩිස්කවුන්ට් එක ලබා ගන්න රෙජිස්ටර් වෙන්න ඕන ඒ රෙජිස්ටර් වෙන්න 3500යි ලොකු 10000 20000 ගණන් කියන්නේ 3500යි 5000යි ඉතින් මේ ලොකු FB page හදාගෙන page promote කරලා සමහර කට්ටිය මේ වැඩේ කරනවා සමහරට එක වෙලාවකට දවසකට සාමාන්‍යයෙන් 100ක් විතර මේ විදිහට රෙජිස්ටර් වෙනවා ඉතින් යුනිවර්සිටි එකකින් ප්‍රයිවට් යුනිවර්සිටි එකකින් මේ වගේ ලොකු වවුචර් එකක් නැත්නම් ඩිස්කවුන්ට් එකක් වගේ හම් වෙනවා කියද්දි ගොඩක් කට්ටිය කැමතිනේ 100ට 25 30 වගේ ඩිස්කවුන්ට් දෙනවා කියන්නේ ඉතින් ලක්ෂ 10 එකක් ලක්ෂ 7 8කට වගේ දෙනවා කියද්දි ගොඩක් කට්ටිය කැමති අනේ රුපියල් 3500 2500ක් වගේ පොඩි මුදලක්නේ වැය කරන්න තියෙන්නේ ඒක නිසා කට්ටිය මේකෙන් එච්චර අවුලක් කියලා හිතන්නෙත් නැහැ ඉතින් ඒක නිසා සල්ලි දැම්මට පස්සේ අපි කතා කරලා බලන යුනිවර්සිටි එකට පස්සේ වගේ තමයි කට්ටිය කතා කරන්නේ මොකද රිප්ලයි එකක් නැති නිසා බලද්දි අපි කතා කරද්දි එහෙම දෙයක් අපේ යුනිවර්සිටි එකෙන් කරන්නේ නැහැ කියලා තමයි යා කට්ටිය කියන්නේ දැන් මේ පියුමී ඩීසී අල්විස් කියලා කෙනෙක් සඳහන් කරලා තියෙනවා මම කලින් කරපු ට්‍රී ටයිප් කරපෝ නැවත නැවත ටයිප් කරන ජොබ් එකක් මෙයා කරලා තියෙනවා මේක ස්කෑම් එකක් අහුවෙන්න එපා කලින් සල්ලි දාන්න යන්න එපා පරාදි කළේ FB එකේ part time job එකක් කියලා translation and typing jobs දාලා තිබ්බා පෝස්ට් එකේ සිංහලෙන් දාලා තිබ්බට ප්‍රොෆයිල් එකට ගිහම ලංකාවේ නෙමෙයි රිප්ලයි එකක් ආවා Telegram link එකකට මැසේජ් එකක් දාන්න කියලා ෆ්‍රීලාන්සර් වල තියෙනවා වගේ ප්‍රොජෙක්ට් තමයි එයාලා දෙන්නේ. ඒ කියන්නේ එක එක ෆ්‍රීලාන්සින් ජොබ් තියෙනවනේ ෆ්‍රීලාන්සින් Fiverr වගේ සයිට් වල තියෙනවා. මට ෆොටෝස් 30ක් රීරයිප් කරලා PDF කරලා එවන්නේ කියලා එයාලගේ කන්ෆරන්ස් එකකට ප්‍රසන්ට් කරන්න තියෙන එකක් දවස් 3ක් ඇතුළත ටයිප් කරලා PDF කරලා එවන්න ඕනේ කියලා කිව්වා. ඊට පස්සේ එයා ඒක කරලා යවවලු සබ්මිට් කරාට පස්සේ එවනවා තව ලින්ක් එකක් payment director කියලා. ඒ කියන්නේ payment එක ගන්න ලබා ගන්න කියලා ලින්ක් එකක් එනවලු. ඒකට message කළාම bank details ඉල්ල ගන්නවා. යවුවට පස්සේ මේ bank details වාව ඉල්ල ගන්නවා. ඊට පස්සේ අපි හිතන්නේ හරි බඩුම තමයි සල්ලි හම්බෙයි කියලා. යවුවට පස්සේ ටිකකින් කියනවා එයාගේ account එකක් active වෙන්න ඩොලර් 100ක් දාන්නලු. 100ක් ළඟ තියෙනවා නම් part time job හොයනවාද? එහෙම කියනවා මේ පියුමි සල්ලි නෑ දාන්න විදිහක් නෑ කිව්වම කාගෙන් හරි ලෝන් එකක් ඉල්ලලා දානලු මං සල්ලි දාන්න බෑ කිව්වම සීන් විතරයි මැසේජ් එක බලන විතරලු දැන් බලනකොට FB මැසේජ් කරපු ඉන්දියන් ලේඩිත් නෑ පේජ් එකක් නෑ Telegram එකෙන් මැසේජ් කරනවට පේමන්ට් එක දාලාලු තියෙන්නේ account එක ඇක්ටිව් කරගන්න සල්ලි දානලු ආයෙ ඩොලර් 100ක් රිෆන්ඩ් කරනවලු මේවා ගොඩක් ලංකාවේ නෙමෙයි කියලා තමයි එයා කියන්නේ ලංකාවේ නෑ කියන්න බෑ ලංකාවෙත් කරනවා ගොඩක්ම පිටරට ගොඩක් චයිනීස් ආයේ තායිලන්තේ ඉන්දියාවේ වගේ ගොඩක් ජොබ් නැතුව ගොඩක් හෝම්ලස් ගෙවල් ජොබ් නැතුව ගොඩක් පුද්ගලෝ ඉන්නවා ඒ වගේ පුද්ගලෝ යොදාගෙන මෙහෙතර කූට ව්‍යාපාර කරනවා අපිට මතකයි මියන්මාරෙත් මෙන්න මේ වගේ දෙයක් තමයි කරන්නේ කට් ගොඩක් සල්ලිකාර මිනිසුන්ව ටාගට් කරගෙන ගැහැණුන්ව භාවිතා කරලා ඒ මිනිසුන් ආකර්ෂණය කරගන්න විවිධ දේවල් කරලා වීඩියෝ පට වොයිස් වොයිස් හඬවල් යවලා ඒ මිනිසුන්ව සල්ලි කඩා ගන්න ව්‍යාපාර අපි ලංකාවේ නිවුස් වල අපිට හිරු දෙරණ වගේ නිවුස් වල අපිට බලා ගන්න පුළුවන් වුණා ගොඩක් තිබ්බා ඒ වගේ එක එක දේවල් තියෙනවා. ඉතින් ඔයාලා සැලකිලිමත් වෙන්න ඕනේ මේ වගේ දේවල් වලට සල්ලි දාන්න කලින්, මේ වගේ ජොබ් කරන්න කලින් කොච්චර මුදලක් ලැබුණත් හිතන්න ඕන හරියට. දැන් මේ වගේ දෙයක් සිදු වෙනවා නම් ඔයාලා කතා කර ඒජන්සියක් වගේ අපි අහු වෙනවා කියන්නකො. එතකොට ඔයාලට පුළුවන් විදේශ සේවා නියුක්ති අංශයට කතා කරලා මේ වගේ ඒජන්සියක් ඔයාලගේ රෙජිස්ටර් වෙලා තියෙනවද කියලා දැනගන්න. බැංකුවක් වුණත් එහෙම තමයි ශ්‍රී ලංකා මහ බැංකුවේ සමහර ඒවා ලියාපදිංචි නැහැ. මම හැමදාම කියනවා ලියාපදිංචි ආයතනයකට සල්ලි දැම්මොත් ඔයාලට ලක්ෂ 11ක් දක්වා රක්ෂණයක් හිමි කරගන්න පුළුවන් බැලුවලා හරිය මේ ආයතනයේ බංකොලොත් උනොත්. බංකොලොත් වෙලා තියෙනවා හැබැයි තාම මේ පුද්ගලයන්ට සල්ලි හම් වෙලා නැහැ. MTF එතකොට OnMax DD ඔය වගේ ගොඩක් දේවල් තියෙනවා. ඉතින් ඒ වගේ දේවල් වලට සල්ලි දාන්න කලින්
බලන්න මොකද නැත්තම් ඔයාලා අර ෆික්ස් ඩෙපොසිට් එකක් දාලා ලංකාවේ බැංකුවක රජයේ බැංකුවක හෝ පෞද්ගලික බැංකුවක 10% 12% ලැබෙන පොලිනුපාතය හොඳයි. ඔයාගේ මුළු මුදලත් නැති වෙලා අන්තිමට ලැබෙන පොලියත් නැති වෙනවා. ඊට වඩා හොඳයි සොච්චම් පොලියක් වුණත් ලබා ගන්න අර වගේ FD එකක් දාලා තියෙන එක. තව ස්කෑම් එකක් තියෙනවා තවත් පුද්ගලයෙක් දාලා දෙන මේ ආකාරයටම මෙන්න මේක ෆොරින් නම්බර්ස් වලින් WhatsApp වලට මැසේජ් කරනවලු. ඊට පස්සේ Instagram එකේ ලයික් ටාස් ඒ කියන්නේ Instagram එකේ කට්ටියගේ post වලට ලයික් දාන්න කියනවලු. ඒවට සල්ලි දානවා ඔයාලගේ account වලට. ඒ කියන්නේ ඒ කරන දේවල් වලට ඔයාගේ account එකට සල්ලි දානවලු යාලා. ඊට පස්සේ double salary membership task කියලා ඒ කියන්නේ ඔයා දාපු එක දෙගුණයක් කරගන්න එකට ඔයාලගෙන් ගාණක් deposit කරනවලු ඒකට. ඒ කියන්නේ දැන් ඔයාට මුලින්ම සල්ලි දාලා ඊට පස්සේ ඒක තව වැඩි කරගන්න ඕන නම් ඔයාලගෙන් පොඩි ගාණක් අයිල්ල ගන්නවලු. සල්ලි දාලා කියන්නේ account එක රුපියල් එවනවා කියලා නෙවෙයි account එකක් දාලා දිනවා ඔයාට. ඒ account එකට සල්ලි තව වට වැටිලා දිනවා කියලා පෙන්නනවා. ඒක ඇත්තම කියනවා නම් බොරුවක් කරන්න. ඒ සල්ලි වට ගන්නත් බෑ. ගන්න උමනා වුණත් ඒ වගේ අපි ගොඩක් දේවල් දැකලා තියෙනවා. සමහරට මේ ව්‍යාපාරේ හැම පුළුවන් ඇති. ගොඩක් දේවල් දෙනවා ඔයාගේ account එක ඩොලර් 100ක් වැටලා තියෙන්නේ. හැබැයි මේක ඩබල් කරගන්න ඕන නම් තව 130ක් වගේ ඒ කියන්නේ ඩොලර් 100ක් නම් තව ඩොලර් 30ක් දාන්න කියලා මේක ඩබල් කරගන්න. සමහරට මේක 200ක් වෙනවා ඊට පස්සේ. ඕමම වැඩි වෙනවා. අපේ කට්ටියක් තන්නහ වැඩිනේ ගොඩක් කට්ටිය. ඉතින් ඒක ඩබල් කරගන්න ට්‍රිබල් කරගන්න තව තව සල්ලි දානවා. අන්තිමේදී මේක විත්ඩ්‍රෝ කරගන්න යද්දි account එකෙන් සල්ලි විත්ඩ්‍රෝ වෙන්නේ නැහැ. මේ සම්බන්ධව කාටද අපි කම්ප්ලේන් කරන්න මොන ආයතනයට දයන් මේකට විරුද්ධව පොලිසියට ගිහලා එන්ට්‍රි එකක්වත් දාන්න පුළුවන්. දැන් මේ වගේ ඒවා ගොඩක් වෙන්නේ රුපියල් වලිනුත් නෙමෙයි. ඒක නිසා මේ සම්බන්ධව නීතියම පැත්තෙන් යද්දිත් අපිට ගොඩක් දුරට අපි හිර වෙනවා. ඉතින් මේ වගේ ගොඩක් දේවල් වෙනවා. මේ සම්බන්ධව ගොඩක් වීඩියෝස් මම කරලා දිනවා කලිනුත්. මේ වගේ දේවල් කරන්න යන්න එපා. මේකේ VIP ටාස්ක් දෙකක් එවනවලු. මෙන්න මේ ආකාරයට ගොඩක් දේවල් තියෙනවා. සමහරවිට ඔයාගේ account එකට සල්ලි දාලා තව වැඩි කරගන්න ඔයාලට ආසාවක් එනවනේ. මෙයාලා මුලින් සල්ලි දාලා අන්තිමට මෙයාලා වලගෙන් සල්ලි ඔක්කොම ගන්නවා පොඩ පොඩ. ඒක තමයි වෙන්නේ. ඉතින් අය මේ ගොඩාක් කට්ටි අහුවෙලා තියෙන මෙන්න මේකටත් මේ එක්කෙනෙක් කමෙන්ට් එකක් දාලා තියෙනවා. එයා ලීගල් ඇක්ෂන් එකකුත් ගන්නවලු. ඒකෙනෙක් සමහර කට්ටි ගොඩක් සල්ලි දාලා මේ I am also affected this scam. එතකොට අය මගේ යාළුවෙක් 178,000 loss වුණාලු මේකට අහුවෙලා. ඒ වගේ කට්ටිය මේ එකතුවක් විතර බලද්දී කෝටි ගණන් මේ ආයතන මෙයාලගේ අපේ අසරණ මිනිසුන්ගේ අපේ අසරණ ශ්‍රී ලාංකිකයන්ගේ සල්ලි ගසා කාලා තියෙනවා. සමහරවිට මේක ශ්‍රී ලාංකිකයෙක් නැත්තම් වෙනත් රටක පුද්ගලයෙක් කරන්න පුළුවන්. කවුරු කරත් මේක ස්කෑම් එක වංචාවක් නම් ඔහු අහුවිය යුතුයි. ඒ වගේම අපි පුද්ගල විසර දැනුවත් කරන්න ඕන මෙන්න මේ වගේ ස්කෑම් වලට ඔයාලා අහුවෙන්නේ නැති වෙන්නේ කොහොමද මූල සාක්ෂරතාව ගොඩනගා ගන්න කියලා. ඒක තමයි කරන්න පුළුවන් එකම දේ. මේ එක්කෙනෙක් දාලා තියෙන මයි එයාගේ යාළුවෙක් කම්ප්ලේන් කරලා දිනවලු හැම තැනකටම. හැබැයි ඒක දෙයක්වත් වැඩ කරේ නෑලු. ඒ කියන්නේ බැංකුවල ඔෆිසර්ස්ලා මේකට සම්බන්ධයිලු. Therefore it is difficult to detect this. ඒක නිසා මේ ගොඩක් අමාරුලු අපි ලීගල් ඇක්ෂන් එකකුත් ගන්න. ඒ වගේම අහව අපිට රිෆන්ඩ් කරන්නත් අමාරු කියලා තමයි කියන්නේ මේ පුද්ගලයා. මෙන්න මේ ආකාරයට සමහරට මේ වගේ ස්කෑම් ලොකු දුරටත් නිවුස් චැනල් වලට එන්නේ නැති වෙන්න සහ සෝෂල් මීඩියා වල පමණක් මිනිස්සුන්ව දැනුවත් කරන්නත් අමාරුයි මේවා. ඒ වගේම ලීගල් ඇක්ෂන් ගන්න අමාරු වෙන්නත් පුළුවන් සමහරට මේවට ලොකු ලොකු තැන් වලින් සමහරට මේ වගේ වංචා කරන්න එයාලට සපෝට් කරනවා වෙන්නත් පුළුවන්. ඉතින් මෙන්න මේ ආකාරයේ ගොඩක් වංචා තියෙනවා. මේ වගේ දේවල් වලට අහුවෙන්නේ නැති වෙන්න අපි මේ සම්බන්ධව දැනගත්තොත් හරි. ඒ වගේම තමයි තව ස්කෑම් මම මේක මම ඔයාලට ගොඩක් කියන්න ඕනේ නැහැ. මම කැටියෙන් කියන්න your items been successfully delivered to the recipient. ඔයාගේ භාණ්ඩය ඇවිල්ලා තියෙන්නේ මේක ට්‍රැක් කරගන්න කියලා ට්‍රැකින් නම්බර් එකක් එනවා. ලින්ක් එක ක්ලික් කරන්න තියෙන්නේ අත්තම කියනවනම් මෙන්න මේ වගේ મેસેජ් එකක් තමයි කෙනෙක් ස්ක්‍රීන්ෂොට් එකක් ගහලා දෙනවා අපේ ගෲප් එකේ කෙනෙක්. මට Facebook හරහා ඇවිල්ලා තියෙනවා මෙන්න මේ වගේ නම්බර් එකකින් තමයි ලංකාවේ නම්බර් එකකින් තමයි ගෙවලා තියෙන්නේ. ඊට පස්සේ අපි මේ ලින්ක් එක ක්ලික් කරපු ගමන් මෙන්න මේ වගේ ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව කියලා සයිට් එකට යනවා. හදේ යන්නේ මේකේ ශ්‍රී ලංකාවේ ලොගෝ එක. මේ රාජ්‍ය ලාංඡනයක් තියෙනවා. ඉතින් දැක්ක ගමන් මා මේක ඔෆිෂියලි මේක අවුලක් වෙන්නේ රජයේ මේකම්මනේ කියලා අපි ඉතින් අහුවෙනවා මේකටත්. ඉතින් හැත්තම කියනනම් මේක මෙයාලා කරලා තියෙන්නේ ශ්‍රී ලංකාවේ තැපැල් දෙපාර්තමේන්තුව වගේම ෆේක් සයිට් එකක් හදලා ඒ වගේම හදලා ෆේක් සයිට් එකක් හදලා තමයි මේ වැඩේ කරන්නේ. ඉතින් අහුවෙන්නේ නැති වෙන්න තව මුලේ තියෙන කෙනෙක්ට නම් සමහරට බලන්න පුළුවන්. මෙන්න මෙතන තියෙන slpostgovernment.lk.bid bid කියලා එකක් නෑ අපේ ලංකාවේ. අපේ ලංකාවේ ගොඩක් රාජ්‍ය ආයතන වලට .lk. උපරිම නැත්නම් .com වගේ දේවල් තමයි භාවිත කරන්නේ. එතකොට ඔයා දැනගන්න ඕන මෙන්න මේක bit කියන එක තියෙනවා. bit ද තියෙන්නේ lk ද තියෙන්නේ .com ද තියෙන්නේ කියලා දැනගන්න ඕන. එහෙම නැත්නම් තවත් විදියක් මම ඔයාලට කියන්න දැන් අපි CBSL කියලා ලංකාවේ මහ බැංකුවේ සයිට් එකට යනවා දැන් මම. දැන් මේ වගේ සයිට් වලට යද්දි දැන් මේක
මෙතන පිළිදෙන https කියලා. මෙතන s අකුරක් ඔයාලා බලා ගන්න බුල ඒ කියන්නේ secure කියලා. දැන් මේ වගේ s අකුරු නැතුව http විතරක් තියෙනවා නම් ඒකත් බලා ගන්න බයానකයි. දැන් මේ වගේව බලන්නකො මේ cbsl ඒ කියන්නේ ශ්‍රී ලංකා මහා බැංකුව .gov ඒ කියන්නේ government අය .lk. දැන් මේ විදිහට බලන්න ඕනේ මේ gov විතරනේ අවසානයේ .lk ද නැත්නම් .com ද නැත්තම් .btk ද නැත්තම් ඔය වගේ නානාපර නම් වලින් තියෙන්න පුළුවන් මේ පිළිබඳව හරියට දැනුවත් වන්න මම මේ පිළිබඳව කලිනුත් දැනුවත් කරලා තිනවා මේ වගේ සයිට් වලට අහු වෙන්න එපා ලං මේ ශ්‍රී ලංකා මහා බැංකුවේ වුණත් ඉදිරියේදී මෙන්න මේ වගේ දේවල් තිනවා ස්ථාවර දැන්පතුවක් දාලා තිනවා ශ්‍රී ලංකා මහා බැංකුවෙන් මේක කරන්නේ මෙන්න මේ ආකාරයට තව ඉදිරියේදී ඔයාලා බලා ගන්න පුළුවන් වෙයි ශ්‍රී ලංකා මහා බැංකුවේ මෙන්න මේ සයිට් එක වගේම එකක් දාලා දාලා තිනවා 115 පොලිය අනුපාතයෙන් මාසයකට 100ට මාස 3කට 100ට 14යි මේ විදිහට බැංකුවට වඩා ඉහළ පොලි නුපාතයක් දෙනවා නම් මිනිස්සු බලනවා මේ මොකද්ද කියලා. ඊට පස්සේ මිනිස්සු මේකට ඉන්වෙස්ට් කරන්න උත්සාහ කරනවා. ඒ වගේම යටින් ශ්‍රී ලංකා මහා බැංකුව අධිපතිගේ නන්දලාල විජේසිංහ මහතාගේ ෆොටෝ එකකුත් පින්තූරයකුත් දාලා තියෙන පුළුවන්. ඒ වගේම යාගේ අස්සන ඉහිදර කූඩ ලේකන මේ ඒ අර අර වගේම මේක ශ්‍රී ලංකා මහා බැංකුවෙන්ම තමයි කරන්න කියලා මිනිසුන්ව ඒ විදිහටම අඳා ගන්න කරන්න පුළුවන් මෙන්න මේ වගේ ෆේක් සයිට් හදලා. ඉතින් ඔයාලා ඒ වගේ දේවල් වලට ඉන්වෙස්ට් කරන්න එපා. ඒ වගේ දේවල් වලට ඉන්වෙස්ට් කරන අඩුම ගන්න ශ්‍රී ලංකා මහා බැංකුව ආයතනයට ගිහිල්ලා හරි නැත්නම් කෝල් එකක් හරි දීලා පොඩ්ඩක් බලන්න ඕන මේක ඇත්තද නැද්ද කියලා. නැත්නම් දන්න කෙනෙක්ගෙන් හරි අහලා බලන්න පුළුවන්. නැත්නම් ඒ වගේම අපිට channel එකට subscribe channel එකට අනිවාර්යයෙන්ම comment එකක් විදිහට හරි නැත්නම් Facebook එකේ message එකක් විදිහට හරි අපිට දැන්මනම් අපිටත් මේ පිළිබඳව හොතර හොයලා බලලා ඔයාලට උත්තරයක් දෙන්න පුළුවන් හැමෝටම වැදගත් වෙන විදියට. ඉතින් මම කලින් කතා කරා වගේම මෙන්න මේ විදියට ඔයාගේ පාර්සල් එක කැවිලා තියෙනවා. ඒක ගෙදරට ගෙන්නවා ගන්න රුපියල් 5000ක් 15000ක් 20000ක් ඕන කියලා ඩිලිවරි චාර්ජස් විදියට. ඔයාගේ මුදල් ලබා ගන්නවා අන්තිමට. එන්න පාර්සල් එකකුත් නැහැ. ඔයා දාපු සල්ලිත් ඔයාට නැහැ. ඉතින් මේ වගේ ස්කෑම් ගොඩක් ඉස්සර දවස්වල ඉඳන් මේක තිබ්බා. මේක න ගොඩක් න්ියුස් චැනල් වලත් ගියා. දැන් ඒක මේ ආයෙත් කරලියට ඇවිල්ලා තිනවා මේ දවස්වල. අලුත් අවුරුද්දේ මුලින්ම මේ වගේ දේවල් පටන් ගන්න අපි ඒ නිසා අලුත් අවුරුද්දේම මිනිසුන්ව දැනුවත් කරන එක අපේ යුතුකම. ඒක නිසා මම මේ වීඩියෝස් කරන්න බලාපොරොත්තු වෙන මේ වගේ ගොඩක් තියෙන සමහර විට ඔයාලා මේවා දැනගන්න පුළුවන් දැනනම ඒ වගේම නොදැනුවත් ඉන්නවා ගොඩක් කට්ටිය. ඉතින් ඔයාලගේ යුතුකම කට්ටිය දැනුවත් කරන එක ඔයාලගේ යාළුවන්ගේ හිත මිතුරන්ව ඒ වගේ මේ වීඩියෝ එක ෂෙයා කරන්න දන්න කට්ටියට ගොඩක් පහසු වෙන ආකාරයට තමයි ඔයාලට මේ තැම්පතු ක්‍රමවේදය හඳුන්වා දෙන්නේ. ඔයා මෙන්න මේ වගේ ලේසියෙන් සහ ඉහළ පොලියනුපාත ඉහළ ප්‍රතිලාභ ලබා දෙන ආයෝජන ක්‍රමයක් ඔයාට කවුරු හරි හඳුන්වා දුනොත් ඒ පිළිබඳව හොඳට අවධානයෙන් ඉන්න ඕනේ. ඒ වගේම ඔවුන් කියනවා නම් මෙන්න මේ ආයතන වල මෙන්න මේ රජයේ වගේ ලියාපදිංචි වෙලා තියෙන වගේ කියලා ඔයාට පුළුවන් ඒ රජයේ ආයතන වලට කෝල් කරලා අහන්න මෙන්න මේ වගේ ආයතන ලියාපදිංචි වෙලා තියෙන්නේ කියලා. සාමාන්‍ය ශ්‍රී ලංකා මහා බැංකුවේ ලියාපදිංචි නොවන ආයතන තියෙනවා නම් එම ආයතනයේ ඔයා ඉන්වෙස්ට් කරා කියනකොට ලක්ෂ 10ක් ඒලා ආයතනයේ බංකොලොත් උනොත් වාට ඒ ආයතනයෙන් ඒ සල්ලි ලබා ගන්න ක්‍රමයක් නැහැනේ. හැබැයි ශ්‍රී ලංකා මහා බැංකුවේ ලියාපදිංචි මූල්‍ය ආයතනයක් නම් ඔයාට ශ්‍රී ලංකා මහා බැංකුවෙන් රක්ෂණය යටතේ රුපියල් ලක්ෂ 11ක් දක්වා සීමාවක් යටතේ මුදල් ලබා ගන්න පුළුවන්. ශ්‍රී ලංකා මහා බැංකුව ආයතන යටතේ නියාමනය වෙන ආයතනයකට ඉන්වෙස්ට් කරන්න කියන්නේ අපි ඒකයි. මෙහෙම ඉන්වෙස්ට් නොකරන කඩවල අරිනව වහනවා වගේ මූල්‍ය ආයතන ගණනාවක් ලංකාවේ බිහි වෙනවා. ඒවා වැහෙනවා අධිකරණ තීන්දුව ඔස්සේ වැහෙනවා. ඒ වගේ ගොඩක් දේවල් තියෙනවා ඉහළ ප්‍රතිලාභ ඒ වගේම පහසුවෙන් ඉන්වෙස්ට් කරන්න පුළුවන් ගොඩක් දේවල් තියෙනවා. ඒ වගේ දේවල් වලට අහු වෙන්න කලින් ඒවා පිළිබඳ A to Z හොඳට හොයලා බලලා ඉන්වෙස්ට් කරන්න කවුරුත් කිව්වට සහ විශ්වාසය මත ආයෝජනය කරන්න එපා මේ මූල්‍ය වගේ කටයුතු සිදු කිරීමේදී.